bubble වෙන රසයක්. අලුත් මරිට්ස්බරි bubbles. ගොවිතැන සිය ජීවනෝපාය කරගත් අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන් මෙරට සමස්ත වී නිෂ්පාදනයට 22% ක දායකත්වයක් ලබා දෙනවා. නමුත් මෙවර වී මිලදී ගැනීම සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට පැවරීමත් සමග ගැටලු රසක් නිර්මාණය වූ බවයි ගොවීන් පවසන්නේ. වී මිලදී ගැනීමේ කෝටාවට අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වී මෙට්‍රික් ටොන් 90,000ක් පොළොන්නරුවෙන් වී මෙට්‍රික් ටොන් 60,000ක් ලබා ගැනීමට තීරණය කළත් අම්පාරේ ගොවීන්ගෙන් මිලදී ගැනීමට තීරණය කර ඇත්තේ වී මෙට්‍රික් ටොන් 10,000ක් පමණක් බව ඔවුන් පෙන්වා දෙනවා. අම්පාර දිස්ත්‍රික්කයේ මෙට්‍රික් ටොන් 35,000ක් වී අලෙවෙන්ඩන් මිලදී ලගත්. අද වෙනකොට ගබඩාවට වී අලෙවි මණ්ඩලයට වී කිරන්ට අවසර දෙන්නේ නැතුව ආණ්ඩුව මොකද කරේ? මෙට්‍රික් ටොන් 10,000ක් අම්පාරෙන් ගඩ තීරණය කරා. වැඩිම වී නිෂ්පාදනය කරන දිස්ත්‍රික්කේ මෝල් ඇත්තෙත් නැහැ. වී ගන්න වැඩපිළිවෙලකුත් නැහැ. වහාම ක්‍රියාත්මක වරිදි කිරලා ගත්ත වී ටිකට අවුරුද්දට ඉස්සලා සල්ලි දෙන්න ඕන. එහෙම නැත්නම් අවුරුද්ද කන්ට අපි ගොවියොත් එක්කලා එන්නේ නගරෙට. වී මිලදී ගන්නා බව රජයේ පැවසුවත් රජයේ ගබඩා බොහෝමයක් තවමත් වස ඇතැයි ගොවීන් පවසනවා. ගල් ඔය ව්‍යාපාරයේ යටතේ වී වගා කරන ගම්මාන කිහිපයක ගොවීන්ගෙන් මිලදීගත් වී ගබඩා කිරීමට උහන කුමාරිගම පිහිට ඇති වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩාවක් වසර 3කට ආසන්න කාලයක සිට වල් වදිමින් ඇති ආකාරයයි මේ. මුරකුටිය කැදුවා ලස්ස 37 වියදම් කළා. මුරකුටිය වටේට කැලේ පෑන් හයි කළා තියෙනවා. ජනල් කැඩිලා ඒවා කැලේ වැහිලා තියෙන්නේ. මේව ගැන පොඩ්ඩක් හොයලා බලලා ගොවියන්ට මේ වගේ තනක් හොඳට හරි ගැසලා දුන්නා නම් ගොවියෝ වීටික දෙනවා. මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් විමසූ විට ඔහු දැක්වුවේ මෙවන් ප්‍රතිචාරයක්. දැන් වී මිල අස්ථාවර නිසා ගොවියෝ වීටික දෙවල් වල දියාගෙන ඉන්න ඕට ගුණ ගන්න විදිහක් නැහැ කියලා උන් චෝදනා කරනවා. වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල මේ මතාවේ ක්‍රියාත්මක වෙන්නේ අපේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ නෙමෙයි. වී අලේ මණ්ඩලයේ මගිනුත් නෙමෙයි. ඒ ක්‍රියාත්මක වෙන්නේ දිසාපතිවරු ප්‍රාදේශීය ලේකම්වරු හරහා. අගමැතිතුමා ඒ පිළිබඳව සාකච්ඡා ගන්නවා පවත්වලා තියෙනවා. මං හිතන්නේ අගමැතිතුමා පැත්තෙන් මුදල් අමාත්‍යාංශය පැත්තෙන් ඒකට මැදිහත් වෙලා කටයුතු කරයි කියලා විශ්වාස කරනවා. අපිත් මේ තියෙන අඩුපාඩු පිළිබඳව පෙන්වා දීමක් කරනවා. කෙසේ වෙතත් එළමෙන ජලකන්නේ පොහොර මිලදී ගැනීම සඳහා හෙක්ටාරයකට රුපියල් 20,000ක මුල්‍ය දීමනාවක් ගොවීන් වෙත ලබා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. මේ මාසේ 10 වෙනකොට සියලුම දෙනාට මඩපෝර ලබා දෙන්න නැත්නම් TSP ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. අපි ගොවි ජනතාවගේ ඉල්ලා සිටිනවා ප්‍රමාද කරන්නේ නැතුව ඒව අරගෙන යන්න. එන යලකන්නේ ගොවීන් වෙත රුපියල් 20,000ක සහනයක් ලබා දෙයි. කියන්නේ මඩපෝර නොමිලේ දීමට අතිරේකව යූරියා සහ බණ්ඩිපෝරත් සහන මිලකට ලබා දෙන ගමන් රුපියල් 20,000ක් හෙක්ටාර එකකට හෙක්ටාර් දෙකක් නම් රුපියල් 40,000ක් විදියට මූල්‍යමය සහනයක් ලබා දෙන්න අපිට අනුමැතිය ලැබිලා තියෙනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.